ුස්්ික ගන හිමියන්ට අද දවස කොයි වගේද උෂ්චික ලගන හිමියන්ට අද දවස තණමක් සුබදායක නොවන දවසක් විදිට හඳන්නන්න පුළුවන් උෂ්ටික ලක්න හිමියන්ට අද දවසේදී රෝග බහුල තත්ත්යකොයි පෙන්නුම් කරන්නේ විශාශයෙන්ම උදරාබාද සෙම්රෝග නිියවමෝනියා තත්ත්වවැනි ආසාර්මිකතා ඇතිවෙන දවසක් විදිහට අද දවස හඳුනන්න පුළුවන්. මේ ගෙවෙන සතිය උෂ්චික ලක්න හිමියන්ට අවසාන දිනතුන හතරෙදි මේ විදිහට බාදා එල්ලවෙන්නේ ඇයි. උස්්චික ලක්න හිමියන් මේ වෙද්දී බොහොමයම්ම ගත කරන්නේ තමන්ගේ ජීවිතේ තමන් කළ පෙරකර්ම පරිසන්දන කාලයක් කිව්වෝ නිවරදිී. අන්න ඒ නිසාම න්ගේ වැඩකටයුතුවල බාධාවීමක් තමන් කරගෙනගෙන ගිය ව්‍යාපාර ඇදවැටීමක්. තමන් ඉතාම සාර්ථකව පවත්තාගෙන ගිය සම්බන්ධතා බිඩ රැටික කාලයක් විදිහට උශ්චිකලක්න හිමියන්ට මේ සතියේ අගභාගය හඳුනන්න පුළුවන්. මේ විදිහට අසුබදායක විදිහට උශ්චික ලගන හිමියන් මේ සති අන්තය ගෙවෙන්න තවත් හේතුකි හිපයක් තියෙනවා. ඉටප්‍රදානම හේතුව තමයි කේතුගේ අසුභ බලපෑනවා. ඒවගේම පහුගේ කාලය බොරාවට සස්ස යෝගයෙන් හොඳ ප්‍රතිඵල ලබාගත්ත ෘෂ්ටික ලක්නැහිෙමියන්ට මේවිද්දී ඒ යෝගය අවසන් වෙලා තමන් පෙර කලක ජම්ම පූර්ර් පුං්ඥවිපාක, ඒවගේ අකුසලවිපාග, පලිසන් දෙන කාරයක් බවට දැම්පත්වෙලා තියෙනවා. අන්න ඒ නිසායි ෂ්ටික ක්න මියන් මෙයා කාරයෙන් බොහොමයක් පීඩාවලට ලක්වෙන්නේ. මොනුෂයන් විදිහට උපත ලබා සිටින අප සමස්තයක් විදිහට බොහෝ දෙනා කළ අකුසලකර්ම බලවත්. එවගේම අපම ග්‍යෙවන බද්‍ර කල්පේ මේ වෙද්දි බොහෝ විට අපට ඉක්මනිම්ම ප්‍රතිඵල ලබා දෙන්නේ අප කළ අකුසලකර්මයි. අන්න ඒ නිසා මේ කාලය තුරාවට තමන්ට යම් යම් බලපෑම් යම්යම් බාධක එල්ල වෙන ගතිය ඔබට හොඳින් මුහුණ දෙන්න හැකියාව ලැබෙනවා. අනේ නිසා මේ බාධකවලදී උෂ්චික ලක්නහිමියන් කළ යුත්තේ කුමක්ද. එයත් අප උබට වටහා දෙන්නම්. මේවිද්දී ඔබට මේයාකාරයෙන් යම්යම් බාධක එල්ල වෙනවනම් ජීවිතය එපාවිෙන තරමට කම්කටුළු ජිවිතයට එකතු වෙනවලම් ඔබ නිතිපතා නිති පන්සිල් සුරකින්ට ඕනෑ. ඒවගේම බෝධිපූජා ආගමානුකූල වැඩ කටයුතුවල අනි වාර්යෙන්ම නිරත වෙන්නට ඕනයි. මේආකාරයේ නොබ ආගාමානුකූල නොවනොත් ඔබ පරිහානයෙන් පරිහානියට පත්වනක බලක්වන්්‍ර බැහැ. අනේ නිසා ඔබ ඉතාම දූර්දර්ශීව කටයුතු කරමින් තමන්ගේ ජීවිතයට මේ විදියේ බලපෑම එල්ල වෙලා තිබෙනවානම් තමන් කරගෙන ගිය වැඩ කටයුතු අඩාල වේගෙන යනවා කෙලත් එරුණාලාම් ජීවත් එෙන්න්න බැරිතරමට ජීවිතය අමාරුණා අනිවාර්යෙන්ම ආගමානුකූල ජීවිතයක් ගත කරන්න අදද සිටම තරේ තීරණ කරන්න ඒ විදිහයට තීරණයක් ගත්තොත් ඔබටත් නොදැනීම ඔමගේ ජීවිතයේ මෙ වෙන සාක් රිවර්තනයක් දකින්න ඔබට හැකිියාව ලැබෙනවා උශ්චික ලගන හිමියන්ට මේ අසුභ කාලය. තව මාස දෙකුත් සති තුනක් වැනි කාලයක් පුරාවට දකින්න ලැබෙනවා. ඒ අතර සුබදින නැතුවාම නොවේ. ඒ නිසා අදයිරයට පත්වෙන්න්න ටෙපා. අපෝබ අදෛරය කරනවා නොවයි. අපෝබ දිරිමත් කරන්නේ දිරියෙන් දවසගවන්නයි. අනේ නිසා, අද දවසේදී ූෂ්්‍රික ලගන්න හිමියන් තමට උදාවෙලා තියෙන මේ දුර්භාග්‍ය නැති කරගන්න ආගමානු කූලවන්න බෝධි පූජාවල නිරතවන්න ඒ වගේම ඔබට හැකියාවත් තිබෙනවා ලම් දහම් පත පොත ලියා එකිනෙකාතර බෙදා දෙන්න. මේ අසුභකාලය ඔබට සුභ කරගන්න තියෙන ඉතාම පහසු ක්‍රම කිහිපයක්. ඉතිං අද දවසේදී උෂ්ටික ලගන්න හිමියන් බොහෝ ප්‍රවේසම් යුතු දෙයක් තමයි හවුල් ව්‍යාපාර. කිසිම ආකාරයකින් තමඟ ජීවිතය ගොඩගන්න කියලා මෙවෙලාවෙේ හදිසි තීරණ ගන්න එපා. එවගේම හවුලේ කැදත් එපා කියලා පැරණි කියමලත් තියෙනවා. අනේ නිසා අද දවසේ උෂ්ටික ලක්න හිමියන් කිසියම් හවුල් ව්‍යාපාරයක හවුල් ගනු දෙනුවක එසේ දැත්තම් යම් කිසිගෙනෙකුට ඇප වෙන්න හිතාගෙන ඉන්නවනම් එවා හාම නොත්වන්න. ඉදිරි මාසයක් පුරාවට ඔබට කරදර ගොඩක් ගෙන දෙන ක්‍රියාවක ප්‍රතිඵලයක් විදිහට අද දවසේ ඔබ ඒ කරන අනුවන ක්‍රියාව ඔබට ප්‍රතිඵලයක් වෙලා අත්විඳන්න ලැබේවිී අනේ නිසා අනිවායම මතකතියාගන්න අදෝභ කරන ක්‍රියාව ඔබට අනාගතයේදී දවසක් විදිහට මුහුණ දෙන්න වෙන ප්‍රතිඵලයක් ඒ නිසා අනිවාර්යම ෘශ්චිකලක් නහිමියන් අද දවසේදී කිසිම කෙනෙකුට ඇපවෙන්න හිතන්න එපා.ඒ වගේම තව කෙනෙක් වෙනුවෙන් තමන්ගේ වගකින් භාරගන්නලත් එපා. අද දවසේදී උශ්චි කලක් නැහිමියන්ට ඉතාම ප්‍රවේශමෙන් දවස ගත කළයුතුයි අන්නේ නිසා ඔබ ආගමානුකු වලවෙන්න සල්සුන් එන්න කලවල නොවෙන්න. තමන්ගේ ජීවිතයේ ඉදිරි කාලයේ එන මේ ගැටලුවට විසඳුම් ලබාගන්න බුද්ධිමත් වෙන්න ඉතිං කෂ්්‍රික ලක්න හිමියන්ගේ ආද දවසේ ජය වර්ණය වන්නේ කොල පැහැතිවරණයි ජය අංකේ වන්නේ අංකතුන අංක දොල හා සහ අංකදාහත ඔබට සුබදාසංක